අයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොවිඩ් 19 ආසාදිතේක සැරිසරු බවට සැකපිට පෑලියගොඩ මත්සේ වෙළඳ සැලේ පිරිසක් PCR පරීක්ෂණයට ලොව පුරා කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 177,000 ඉක්මවායි ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් මරණ 2000ක් कोविड मर्दने वेनुवट विपक्षे मैतिवर्ण मर्दने मेहुमक हिटपु राज्यमात्ते शेहान सेमसिंह कियाय जनताव बिल्लट तबा मैतिवर्णे पेवत्तीमट आंडुवट इड देन्ने नह हिटपु पार्लिमेंतु मंत्री विजयपाल हेट्टियारच्ची कियाय पानकुलम रक्षिते वनसंहारय दिगिन दिगटम बलधारीन्गे एस गटन तुरु सियत अवधानेन ලොවම බීතියට පත් කළ කොවිඩ් 19 වෛරසය පිළිබඳවයි අදත් ප්‍රථම පුවත. ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් පුද්ගල මරණ 2000කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 310ක්. मेरठ कोविड 19 हेवत नव कोरोना वैरस आसादने वो पुद्गलिन संख्या मेवन विट तुनसी दहायक तक्वा हिलकोस्ते बनवा ए ईये दिने तुले मेरठीन कोविड 19 वैरस आसादने वो नव रोगीन हाय दिनकु हंदुना गनी मत समकाई इन पुद्गलिन पस दिनकु कुलब दुलाहा बंडरनायक मावत प्रदेश पदंच करुआन वनातर ईये दिने वन विट अवसान वरट हंदुनागत रोगिया वार्ता वो ये वरकापुल प्रदेश एम पुद्गलिया मीट पेर कोविड 19 वैरस आसादने वो आयकुगे निवसे नवातेंगेन सिट बवटद तोरतुरु अनावरणे वी तिबेनवा मेतर पिलियांतल प्रदेश पसुगेदा कोरोना वैरस आसादित रोगियों को हंधुना गनी मत समक एम पुत्कलिया गमन करती भू स्थान की हिप्याक्म सौख्य अंश विसिन अनावंडे कर कनुलेपुआ एम पुत्कलिया पैलियोड मध्यम मत्स्य वेलंद सलटद गमन करती बवाई एहिदी तोरतुरु अनावरने वुने එම හේතුව සැලකිල්ලට ගනිමින් පැලියගොඩ මත්සේ වෙළඳ සංකීර්ණී වෙළඳුන් සහ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණවලට යොමු කිරීම අද ආරම්භ කළා. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන් වෛද්‍යවරුන් පොලිසිය එක්ව මෙම පරීක්ෂණ සඳහා වෙළඳුන් යොමු කර තිබෙනවා. අපිට විශාල බයක් සහ සැකයක් තියෙනවා මේ ස්ථානයේ මේ නිතර ගනුදෙනු වලට පැමිණෙන පුජ්‍යලීන්ටත් ඒ පුජ්‍යලයා තුලින් බෝ වෙලා තියෙන්න පුළුවන් කියන එක සහ සමහරට ඒ පුජ්‍යලයාටත් මේක වැළඳුනේ මෙතන ඉන්න කෙනෙක්ගෙන් වෙන්නත් පුළුවන්. ඒ අනුව අද දවසේ බලාපොරොත්තු වෙනවා 500ක ප්‍රමාණයකගේ සෑම්පල් ලබා ගන්න. එතනින් අපි නවතින්නේ නැහැ. අදාපඩ බැරි වෙන ප්‍රමාණය අපි සිකුරාදා දවසේ නැවත ඇවිල්ලා ලබාගෙන මේ සම්පූර්ණ කරනවා. මේ සියලුම දෙනා ඒ සඳහා පරීක්ෂාවට ලක් කරනවා. විශාල පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කිරීම ඉතාසීරු කාර්යයක් වී තිබෙන අතර ඔවුන් ආරක්ෂාකාරී ක්‍රම දුරස්ථභාවයේ සැලකිල්ලට නොගෙනම එම ස්ථානයේ කටයුතු කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. कोविड 19 वैरस आसाधने वे मेवन विट पुद्गिन दिशे दिदनकू तव दुरटत रोहल वल वैद्य अधीक्षण याटते पसुबनवा पुद्गिन एक से दिदनकू संपूर्ण सुवे लबा मेवन विट रोहल वलिन पिटत्व गुस्ते बनवा मैत्र एमएससी मैग्निफिका मगी नौकावे सेवे कल पसुगे हायवन दिन नाविक हमुदा विसिन गोडबिमटकेन वगत अनुर बंडार हेरत महता समगीन तवत दिदनेक बोस नाविक हमुदा खंदवुरे स्थापित निरोधायन मध्यस्थाने तुले निरोधायन अवसन कर ईये दिन से निवेस बला पिटत्व गुस्ते बनवा
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC මැග්නිෆිකා නෞකාවේ සේවය කළ අනුර බණ්ඩාර හේරත් මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ඍජු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරී සහයෝගයෙන් ඔහුව ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා। मैत्र देनिया मौलिक रोहले हेद निर्धारणिया को MC जीवांतिका महात्म्य अतलु कार्यमंडल कोरोना वायरस से संबंध तुरतुरु नाट्यानुसारे रंगतक्वा जनता सह रोगीन देनुवत किरीमे वेडसटहनक देनिया मौलिक रोहले इदिरिपिट दिनपताम क्रियात्मक करन पव अब वार्ताकार प्रकाश कला सेन्नग इन्न तेंवल पोलिंगल कडवल मीटरयक परतरे तियागन यालुवे मीटरेक परतरे तियागन यालुवे श्वसन रोग हेतुनम हलबल वेन्नत पेर दहतुनई अनुवट खोलेक देनवद दहतुनई अनुवट खोलेक देनवद දෙනියය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෝමරත්න කොණාර මහතා ඇතුළු කාර්යමණ්ඩලය COVID-19 හෙවත් කොරෝනා මර්ධනයට විශාල මෙහෙවරක් සිදු කරන අතර ඊට සමගාමීව මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළින් මහජන අවධානය මේ පිළිබඳ වැඩි වශයෙන් යොමු කිරීමට කටයුතු කිරීම ජනතාවගේ පැසසුමට ලක් වී තිබෙනවා। අමරිකව ලබා දෙන ග්‍රීන් කාඩ් වරප්‍රසාදය දින 60ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටු වීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා। නව කොරෝනා වෛරස් තත්ත්වයත් සමග මතුව ඇති අර්බුද හේතු වෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ। This order will only apply to individuals seeking a permanent residency, in other words those receiving green cards, big factor, will not apply to those entering on a temporary basis. As we move forward we'll එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීමද තාවකාලිකව අත්හිටු වීමට ඊයේ දින පියවර ගැනුණා। COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ මිය යන සහ ආසාදිතින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර ගත වූ පැය 24 තුළ නව මරණ 2000කට අධික සංඛ්‍යාවක් එරටින් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා। ඒ අනුව ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 45435ක් දක්වා හිලකොස් තිබෙනවා। නව ආසාදිතින් 25660ක් සමග එරට මුළු ආසාදිතින් සංඛ්‍යාව 8,27,093ක් දක්වා මෙවන් විට හිලකොස් තිබෙනවා। ගත වූ පැය 24ක කාලය තුළ ඉතාලියෙන්ද නව මරණ 534ක් වාර්තා වන අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව 183,957ක් එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා 177,820 දෙනෙකු මෙවන විට මියගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වුවන්ගේ සංඛ්‍යාව 25,64,801ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ। ඇන්තර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 34,965 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොටාශය සඳහන් කළා। මේ අතර නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලින්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අතරංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා। කොළඹ කම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රාත්මක වන ඇඳිර නීතිය අප්‍රේල් මස 27 වනදා උදැසන 5 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගත්තා। සෙසු දිස්ත්‍රික්කයන්වල ඇඳිර නීතියද අප්‍රේල් මස 24 වන සිකුරාදා දක්වා ක්‍රාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුවදා අලුයම 5 දක්වා පමණයි। අප්‍රේල් 24 වන සිකුරාදා රාත්‍රී 8ට මෙම දිස්ත්‍රික්කවල ජලි ක්‍රාත්මක කෙරෙන ඇඳිර නීතිය අප්‍රේල් මස 27 සඳදා උදේ 5 දක්වා බලාත්මකව පවතින බවයි ජනාධිපති මාත්‍යාංශයේ නිවේදනය කළේ। එමෙන්ම කොළඹ කම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දිනාට මෙවන විටත් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා। මේ අතර ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 34,956 දෙනෙකු මෙවන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා। රථවාහන 8,948ක්ද එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි ඊයේ දහවල් 12 සිට පසුවරු 6 දක්වා පැය 6ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 34ක්।
ඇන්දින නීතිය පනවා තිබෙදී හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසලා කිසියම් පිරිසක් අද අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන යාමට උත්සාහ කර ඇති බව හැටන් පොලිසිය සඳහන් කළා. සිද්ධියට අදාළ සකකරුවන් දෙදෙනෙකු පලා කොස ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය විසින් දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණී වී ඇත්තේ මත්පැන් අලෙවිසල කඩා ඇතුළු වීමට උත්සාහ කළ සකකරුවන්ට මත්පැන් අලෙවිසල තුල ගබඩා කර තිබෙන මත්පැන් බෝතල් රැගෙන යාමට නොහැකි වී ඇති බවයි. මේ හේතුවෙන් හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සියලුම මත්පැන් අලෙවිසල් වලට මුරකරුව සේවයේ යෙදවීමට අවස්ථාව ලබා දෙන බව හැටන් පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා. මවතකම පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මවතකම හතරකණුව ප්‍රදේශයේ මන්දිරකන්ද නැමැති කඳුමුදිනේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් මවතකම පොලිසිය නිලධාරීන් විසින් වටලනු ලැබුවා. එම වැටලීමේදී ගෝඩා මිලිලීටර් 14,50,000ක්ද නීති විරෝධී මත්පැන් ලීටර් 18,750ක් සහ බූලි 4ක් බැරල් 7ක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. එෙහිදී එක්සකකරුවකු අතනගෝට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කලේ. තවත් සකකරුවන් දෙදෙනෙකු වැටලීම් සිදු කරන අවස්ථාවේ පැනකොස් ඇති බවට පොලිසිය සඳහන් කළා. මිනුවම්ගොඩ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 12 දෙනෙකු අතනඟුවට ගෙන තිබෙනවා. එමෙන්ම වාහන පහක් සිය බාහිරයට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය සඳහන් කළා. මුඛ ආවරණ නොමැතිව ගමන් කරමින් සිටි පුද්ගලයන්ටද දැඩි අවවාද සිදු කිරීමටද පොලිසිය කටයුතු කළා. මාස් දාන්නෙත් නැහැ. කොහේ යනවා? දැන් ඔයගොල්ලෝ දන්නේ නැද්ද මේ මාස් දාන්න ඕනේ මේ ඇන්ටි නීති වෙලාව යන්න බෑ කියලා ඒක දන්නේ නැද්ද? ගලවන්නකෝ කොට කරනවා. මාස්ටි මාස්ටි. දැන් මාස්ටි. එමෙන්ම ගාල්ල නගරයේද ස්ථාන කිහිපයක ඇඳිරි නීතිය පවතින කාලය තුළ පොලිස් මාර්ග බාධක යොදමින් පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදු කළා. එෙහිදී බලපත්‍ර නොමැතිව ගමන්ගත් පුද්ගලයන් අතනඟුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර මුඛ ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයන්ට දැඩි අවවාද ලබා දීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. මෙතර ගාල්ල හියාරේ රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී කසිප්පු නිෂ්පාදනාගාර පහක් වටලා සකකරුවන් 5 දෙනෙකු අතරංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ සුරාපද මෙහෙයුම් ඒකකය ඊයේ සමත් වුණා. මෙම වැටලීමේදී ගෝඩා මිලිලීටර් 18 ලක්ෂයක් පෙරණලත ස්ප්‍රේ 2 මිලිලීටර් 54,000ක් සමග කසිප්පු පෙරීමට යොදා ගන්නා බැරල්, තඹ දඟර, ගෑස් සිලින්ඩර් ආදී උපකරණ ප්‍රමාණයක් සුරාපද නිලධාරීන්ගේ බාරයට ගෙන තිබෙනවා. අතනඟුවටගත් මත්පැන් සහ බාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි සුරාබදු නිලධාරීන් පැවසුවේ. අතනඟුවටගත් සකකරුවන් රුපියල් ලක්ෂයක් බැගින් වූ සුරාබදු අපමත මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත පුලත් සිංහල ප්‍රදේශයේ පහර නාරගල තිප්පටුවාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වැටලීමට පොලිසිය සමත් වුණා. එෙහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 1,01,225ක් සහ ගෝඩා මිලිලීටර් 3,07,860ක් පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලින් තිදෙනකු අතනඟුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අතනඟුවටගත් සකකරුවන් පිරිස අද දින මතුකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම ඇඳිරි නීතිය කාලය තුළ අතුරු මාර්ග ඔස්සේ හෙරොයින් ප්‍රවාහනය කරන ජාවාරමක් සම්බන්ධයෙන් කොටතිනියාව පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 7ක් සමග යතුරුපැදයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අතනඟුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. අදාළ සකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම ඔහුගෙන් ලද ප්‍රකාශයන් මත මෙම ජාවාරමේ නිරත වූ අනෙක් පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක මෙතර දොරමඩලාව කබරගොයාව ප්‍රදේශයේ මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතව සිටි වරෙන්ත කරුවකු ඇතුළු පුද්ගලින් දෙදෙනෙකු මිහින්තලේ පොලිසිය මගින් අද දැස්සන අතරංගුවට ගනු ලැබුවා. මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පිරිස අතරංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඇඳරේ නීතිය ලිහිල් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. එබැවින් අනවශ්‍ය ගමන් බිමන්වල නිරත නොවන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ ගම්පහ කළුතර පුත්තලම සහ වරකපොළ අලවතුකොට සහ අකරේපත්තු යන පොලිස් බල ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇඳර නීතිය ඉවත් කර තිබෙනවා. මෙම ඇඳර නීතිය රාත්‍රී 8ට නැවත පැනවීමට නියමිතව තිබෙනවා. ඒ වගේම සතිය දිනවල රාත්‍රී 8 සිට පෙරවරු 5 දක්වා ඇඳර නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඇඳර නීතිය ඉවත් කිරීම සම්බන්ධව රජයේ මේ තීරණයට එළඹ තිබෙන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමටත් ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා මේ අවස්ථාවේදී ඇඳර නීතිය ඉවත් කිරීම ඔබට විනෝද ගමන් සැනකෙළි වන්දනා ගමන් උත්සව ආදී පැවැත්වීම සඳහා කටයුතු කිරීමට නොවේ මේ ඇඳර නීතිය ඉවත් කර තියෙන්නේ. ඒ අනුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි කටයුතු වලට සහභාගී වීමෙන් වැළකෙන්න, එවැනි කටයුතු සංවිධානය කිරීමෙන් වැළකෙන්න. ඒ වගේම ඔබට මේ අවස්ථාවේ හැකියාව තියෙනවා යම් රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා මේ කාලය තුලදී දායක වීමට කටයුතු කරන්න. COVID-19 සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මේ වන විට රුපියල් මිලියන 785 ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මේ වන විට රුපියල් මිලියන 785 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පත් සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ. ගැමුණු හේවා රෙජිමේන්තු සේවා මුක්තබට සංගමය රුපියල් 50,000ක්, බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය රුපියල් මිලියන 1.5ක් සහ ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ඖෂධ ආයතනය හා විජය නිෂ්පාදන පෞද්ගලික සමාගම රුපියල් මිලියන 5කින් මෙම අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. එමෙන්ම නිෂිකෝ අන්තර්ජාතික පෞද්ගලික සමාගම සහ පීපල්ස් රක්ෂණ ආයතනය මෙන්ම රුසියානු අධ්‍යාපන මධ්‍යස්ථානයේද රුපියල් මිලියනේ බැගින් අරමුදලට පරිත්‍යාග කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙ අතර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය COVID-19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් ඊයේ දින පරිත්‍යාග කළා. විජේරාම නිල නිවසේදී සංගමයේ නිලධාරින් විසින් රුපියල් මිලියන 10ක චෙක්පද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දීම සිදු කළා. කොරෝනා මර්ධනය වෙනුවට විපක්ෂය මැතිවරණ මර්ධන මෙහෙයුමක නිරත වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය අදහස් දක්වමින් මේ වෙනකොට ස්වාධීන මැතිවරණ කොමිසම විසින් පැවැත්වීමට නියමිතව තිබිච්ච අප්‍රේල් මාසේ 25 වෙනිදා නියමිතව තිබිච්ච මැතිවරණය කල් දාලා දැන් ජූනි මාසේ 20 වෙනිදාට දින නියම කරලා ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. දැන් අපිට පේන්න තියෙන කාරණාව තමයි විපක්ෂයේ සැබෑ අවශ්‍යතාවය රජය කොරෝනා මර්ධනය කිරීම සඳහා අරගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම හෝ එහි පාර්ශවකරුවන් බවට පත්වීම නෙවෙයි. කොරෝනා මර්ධනය පසෙකට තියලා තියෙන විපක්ෂය අද අපිට පේන්න තියෙනවා මැතිවරණයක් පැවැත්වීම මර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා කියන එක. මොකද මේ මැතිවරණයට දින නියම වෙලා තියෙන්නේ ජූනි මාසේ 20. ජූනි මාසේ 20 කියන්නේ අද මේ වෙනකොට පවතින්නේ අපි ඉන්නේ අප්‍රේල් මාසේ. මැයි මාසේ තියෙනවා ජූනි මාසේ තියෙනවා. මේ රජයගෙන යන වැඩපිළිවෙලත් එක්කලා අපිට විශ්වාසයක් තියෙනවා කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගත හැකියි කියලා. ඒ වගේම මැතිවරණ කොමිසම දින නියම කිරීම සිදු කරේ සෞඛ්‍ය අංශත් ඒ වගේම අනිකුත් බලධාරීන් සමග සාකච්ඡා කරලා. ඉතින් මං හිතනවා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට බාධා කිරීම සුදුසු වෙන්නේ නැහැ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය හැටියට. ජනතාවගේ ජීවිත බිල්ලට තබා මැතිවරණයේ පැවැත්වීමට ආණ්ඩුවට කිසිේ විටකත් ඉඩ ලබා නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය පෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මැතිවරණ කොමිසමේ අත අඹරවල යම් කිසි විදියකින් ලෑස්ති වෙනවා නම් බලපෑම් කළා තර්ජනය කළා මේ වසංගතය ඇසේ ඡන්ද තියන්න මම කියන එවැනි ඉතාමත්ම අකාරුණික දේවල් කරන්නට යන්නට එපා. හරියට රෝමයේ ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ. ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා එවැනි කටයුත්තක් තුලින් මේ රටේ අහිංසක රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසම ඒ වගේම මේ රටේ ඡන්දදායකින් බිල්ලට තියාගෙන කටයුතු කරන්න ආණ්ඩුව ලෑස්ති වුණොත්
අපිලාස්තියේ විනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ සඳහා සටන් කළා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට කවුරු හරි ලෑස්ති වෙනවා නම් මේක බලෙන් මේ මැතිවරණිය තියන්නට තමන්ගේ දේශපාලන උවමනාව තුනෙන් දෙකක බලය ගන්නට අවශ්‍ය වටාපිටාව හදන්නට අපි ඉතාමත් දැඩි ලෙස ඒක හෙලා දකිනවා. ඒ නිසාම මාණ්ඩුවට කියනවා ඉතාමත් පැහැදිලිව එවැනි අකටයුතුකම් කළා ප්‍රජාතන්ත්‍රවාදයේ මලමිනිය උඩින් මේ රටේ චන්ද්‍ර විනාශ කළා ඒ තුලින් කටයුතු කරන්න ලෑස්ති වෙනවා නම් අපි ඒකට හිරිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන පණිවිඩය මේ රටේ ජනතාවටත් මේ රටේ පාලකයන්ටත් අපි කියන්නට ඕන. ඇදිරි නීතිය පනවයිති කාලය තුලදී ත්‍රිකුණාමලය කුච්චවේලි පාන් කුලම රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ දැව සංහාරයක් පිළිබඳව මේට හිතදී අප ඔබට තොරතුරු වාර්තා කළා. ඒ පිළිබඳව වගකීම් සොයා නීතියේ රැහැනට හසු කර ගන්නා බවට බලධාරීන් ප්‍රකාශ කර තිබියදී දිගින් දිගටම රක්ෂිතය තුල දැව සංහාරය සිදුවන බව අපට දැකගත හැකි වුණා. මේ ඒ පිළිබඳව නැවත අනාවරණයයි. ත්‍රිකුණාමලිය දිස්ත්‍රික්කයේ කුච්චිවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පාන් කුලම රක්ෂිතයේ අක්කර 30කට අධික ප්‍රමාණයක් තුල සිදු වී ඇති මහා වන සංහාරයක්. මාමෙ රැඳී සිටින්නේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාන් කුලම රක්ෂිතේ. පසුගිය ඇඳිරි නීති කාල සීමාව තුළ මෙම පාන් කුලම රක්ෂිතේ දැවැන්ත වන විනාශයක් සිදු කර තිබෙනවා. මේට ලියාපදව තිබෙන ගෝමරංකඩවල රක්ෂිතයේ සිටත් අප වාර්තා කරා විශාල වන විනාශයක් සිදු කර තිබෙන බව. ඒ හා සමාන වන විනාශයක් අක්කර 40ක පමණ වන විනාශයක් සිදු කර තිබෙනවා මෙම රක්ෂිතය තුලත්. පාන් කුලම වැව් රක්ෂිතයේ ඇති පළු වීර බුරුත වැනි අධික වටිනාකමකින් යුත් දැවැන්ත ගස් කපා කොටා ගිනි තබා මෙලෙස විනාශ කර තිබෙනු දක්නට ලැබුණා. ඇඳිරි නීතිය පනවා තිබූ කාල සීමාවේදී ඉතා සූක්ෂම ලෙස ජයටම මෙම වන විනාශය සිදු කර තිබෙනවා. කොටස් හතක් පමණ තනින් තන සුද්ධ කළ තිබ්බා යටිවන වගාව. ඊට අමතරව තිබුණු පළු ගස් වගේ ඒවට විනාශ කළා තිබුණා. සැකරුන් 7 දෙනෙක් කුච්චවිලි පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණයෙන් ඉදිරිපත් කළා තියෙනවා. මීට ඉහතදීද මෙම රක්ෂිතය ආසන්නයේ මෙලෙසම සිදු කළ වන සංහාරයක් පිළිබඳව අප සියත ප්‍රවෘත්ති තුලින් ඔබට හෙළි කළා මතක ඇති. එම අවස්ථාවේ අදාළ බලධාරීන් මෙම වන සංහාරයන්ට වගකිව යුත්තන් සොයා නිසි දඬුවම් ලබා දෙන බවට ප්‍රකාශ කළද දිගින් දිගටම පාන් කුලම රක්ෂිතය ආශ්‍රිතව මෙම වන සංහාරය සිදුවනවා. පාන් කුලම රක්ෂිතයේ දිගින් දිගටම සිදුවන මෙම වන සංහාරය පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු වනතුරු සියත අප අවධානයේ ගල්කිරියාකම ගම්බිරික ස්වැව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි අනාරක්ෂිත ලිඳකට වැටී සිටි හැල කිඹුලකු මහත් පරික්ෂමයක් දරා ගොඩ ගැනීමට ගල්කිරියාකම වනජීවී කාර්යාල නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා. ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් ගම්බිරි ගස් වැව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි අනාරක්ෂිත ලිඳකට වැටී සිටි හැල කිඹුලකු ගොඩ ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ එම කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක භටින් ඊයේ සවස සමත් වුණා. අදාළගේ වත්තේ හිමිකරුවන් විසින් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට සිදු කළ දැනුම් දීමකට අනුව එම කිඹුලා ගොඩ ගැනීමේ මෙහෙයුම දියත් කෙරුණා. ඔයා දයාගත ගන්නද? පුළුවන් නම් අද්දකෙන් පන්න ගන්නවා අද්දකෙන්. ඔයා දයාගත ගන්නවා ලිය ගන්න. පුතා මේක අදිනකොට පැය කිහිපයක් පුරා දියත් කෙරුණු අකණ්ඩ මෙහෙයුමකින් පසු ලිඳට වැටී සිටි කිඹුලා ආරක්ෂිතව අල්ලාගෙන නිරුපද්‍රිතව ගොඩ ගැනීමට මෙහෙයුමේ නිරත වූ නිලධාරීන් සමත් වුණා. ले देना ले देना
නිරූපද්‍රිතව ලිඳින් ගොඩගත් කිඹුලා පසුව ආරක්ෂිතව රැගින ගොස් කලාවැව ජාතික උද්‍යානයේ පිහිටි බළලු වැවට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.